2019 මේ අප්‍රියල් 21 වන දින මේ රටේ සිදු වූ ඉස්ලාම් ත්‍රස්තවාදී ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව මේ පවත්වන විවාදයේදී අද සහභාගී වීමට ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම මගේ කතාව ආරම්භ කිරීමට පෙර ප්‍රධාන වශයෙන්ම ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මිය ගිය ඒ සියලුම ජනතාවටත් ඒ වගේම ආබාධිත වූ සියලු දෙනාටත් ඒ විඳිතයින්ට ඒ සියලු දෙනාට විශේෂයෙන්ම ශෝකය කනගාටුව සහ සංවේගය බලවත් ලෙස පළ කරනා වගේම විඳිතයින්ට සාධාරණයක් කිටිය යුතුයි කියන ප්‍රධාන ප්‍රතිපත්තියේ සිට තමා මා එදත් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේ කටයුතු කළේ ඒ වගේම අදත් හෙටත් ඒ ප්‍රතිපත්තිය තුලමයි කටයුතු කරන්නේ ඒ නිසා ඒ අසරණ ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීම සඳහා ඕනෑම ආයතනයක් ගන්නා වූ සියලු ක්‍රියාමාර්ගවලට මගේ අපේ සම්පූර්ණ සහයෝගය තිබෙනවායි කියන එක ප්‍රකාශ කරන්නට ඕනේ කරු කතානායකතුමනි මේ කාරණය පිළිබඳව කතා කරන විට මම කියන්නට ඕනේ විශේෂයෙන්ම හිතුණු ජනතාව කතෝලික ජනතාව වෙනුවෙන් මම මගේ දේශපාලන ජීවිතයේ තුල මට ඇමතිකම් ජනාධිපති ධූර ලැබිච්ච සෑම අවස්ථාවකම ඒ ජනතාවට මම විශාල සේවයක් කරපු කෙනෙක් කියන එක මම ජනාධිපති ධූරයේ දරපු කාලයේ තමයි අති උතුම් මල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් සමග වවුනියාව මඩු දේවස්ථානයට ගිහිල්ලා ඒ ප්‍රදේශ නිරීක්ෂණය කරලා මඩු දේවස්ථානය ප්‍රධාන වශයෙන්ම පූජා භූමියක් බවට පත් කළේ මම විශ්ෙන් කියන එක මේදී විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඒ වගේම බෞද්ධ වෙහෙර විහාරස්ථාන උදව් කරනා වගේම කතෝලික හින්දු ඉස්ලාම් ඒ සියලු පූජනීය ස්ථානවලට දේවස්ථානවලට සංවර්ධනය සඳහා මම ජනාධිපති ධූරයේ දරන කාලේ අති විශාල මුදලක් වැය කළා කියන එක කියන්නට ඕනේ. 21 වෙනිදා අප්‍රියල් 2009 සිදු ප්‍රහාරයේදී විනාශ වූ කොච්චි කඩේ කටුවා පිටිය ඒ වගේම මඩකලපුව දේවස්ථාන සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එදා මම ජනාධිපතිවරයා විදිහට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුදල් දෙමින් ත්‍රිවිධ හමුදාව යොදවලා ඒ දේවස්ථාන ප්‍රධාන වශයෙන් සම්පූර්ණයෙන්ම තිබුණු තත්ත්වයටත් වඩා හොඳ තත්ත්වයට අපි සකස් කළා. ඒ නිසා කිතුණු ජනතාව සම්බන්ධයෙන් මම මගේ දේශපාලන ප්‍රතිපත්තිය තුලත් බෞද්ධෙක් වශයෙන්ුත් මම සෑම විටම ඒ සියලු අනිකුත් අන්‍ය ආගමික ජනතාව වෙනුවෙන් මගේ දේශපාලන දර්ශනය තුල මම ප්‍රධාන වශයෙන්ම මට බලයක් තිබුණු සෑම අවස්ථාවකමත් පෞද්ගලිකවත් ඉතාම සාධාරණ ලෙස ඔවුන්ට ඉටු විය යුතු ඉහළම සේවය ඉටු කරමින් මම කටයුතු කළේ කියන එක මේදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. අද මම මේ කරන කතාවගරු කතානායකතුමනි සමහර අය මට කිව්වා මේ විවාදයට සහභාගී වෙන්න එපා කියලා. නමුත් සමහර අය මට කිව්වා මේ විවාදයේදී කතා කරන්නම ඕනේ කියලා. ඒ දෙපාර්ශවයේ අදහස් කෙසේ වෙතත් මමගේ හෘද සාක්ෂියට එකඟව විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයත් ඒ සම්බන්ධයෙන් මම අනුගමනය කරපු වැඩපිළිවෙලත් පාස්කු ප්‍රහාරයට පෙර ත්‍රස්තවාදීන් මර්ධනයට අන්තවාදීන් මර්ධනයට මම ආරක්ෂක ඇමතිවරයා වශයෙන් රටේ ජනාධිපතිවරයා වශයෙන් කරන ලද විශාල වැඩ කොටසක් තිබුණා. වැඩ කොටසක් ඉෂ්ට කළා. නමුත් මම කල්පනා කළා ප්‍රධාන වශයෙන් මේ පිළිබඳව මම දන්නවා මා පිළිබඳව ජනගත වෙලා තිබෙන මතය කුමක්ද කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳව. ඒකට හේතුව තමයි ගරු කතානායකතුමනි එදා විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සිදු වෙච්ච දවසට පසුවදා
මගේම ආණ්ඩුවේ මමම පත් කරපු කැබිනට් ඇමතිවරයා දුවගෙන ගිහිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා මේක ජනාධිපතිවරයා මීට කලින් දැනගෙන තියෙනවා ජනාධිපතිවරයා මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ කියලා මගේම ඇමතිවරයෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා ඒ වගේම එදා මගේ ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක් මේ පිළිබඳව දැඩි ලෙස ජනතාව අතරට ප්‍රචාරය ඇරියා මේ කාරණාව මම කලින් දැනගෙන තිබෙනවා ඒ දැනගෙන තියෙද්දි මග ඇරලා තියෙනවා මගේ වගකීම සහ යුතුයකම ඉෂ්ට වෙලා නැ කියන මතය ගොඩ නැගුවා ඒ නිසා මගේම ආණ්ඩුවේ මගේම ඇමතිවරු කීප දෙනෙක් ඒ කරන ලද ප්‍රචාරය තමයි ජනගත වුණේ විශේෂයෙන්ම ජනතාව තුල වැරදි මතයක් තිබෙනවා මම සම්බන්ධයෙන් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැනගෙන මම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා කතානායකතුමනි මගේ දේශපාලන ජීවිතයේ දැන් අවුරුදු 53ක් වෙනවා අවුරුදු 53ක මගේ දේශපාලන ජීවිතයේ මහා මම බොහෝ අත්දැකීම් ලැබලා තියෙනවා. නින්දා, අපහාස, ගල්මුල්, විවේචන ඒ සියල්ල මම හොඳින් අත්විඳලා තියෙනවා. ඒ වගේම මම මගේ ජීවිතයේ ඉතාමත්ම බරපතල මරණීය අවස්ථාවන් කීපයකට මම මුහුණ දීලා තිබෙනවා. 1971 සිද්ධිය 88-89 කාලේ එල්ටීටීය මට පස් වතාවක් ප්‍රහාර එල්ල කළා ඒ සියල්ලෙන් මම බේරුණා මට ප්‍රහාර එල්ල කරන්න ආපු එල්ටීටී සියලු දෙනා විනාශ වුණා සමහර අය සයනයිඩ් කෑව සමහර අය අත්අඩංගුවට ගත්තා අත්අඩංගුවට ගත්ත අයගෙන් එක්කෙනෙක් නඩු අහලා තමයි ජීවිතාන්තය දක්වා සිරගත වෙච්ච කෙනෙකුට මාව මරන්න ආපු මම ජනාධිපතිවරයා විදියට පත් වුණාට පස්සේ ජනාධිපති සමාව දීලා මං ඔව්ව නිදහස් කළා ඔහුගේ පවුලේ දුක සැප හොයන්නත් අවශ්‍ය වුණට හොඳින් ජීවත් වෙන්නත් කටයුතු කළා. මම ඒ විදිහේ කටයුතු කරලා තිබෙනවා. නමුත් අපි දන්නවා මේ සමාජය තුළ ඇති වෙන තත්වයන් වලදී මූලික වශයෙන්ම බොරුව කියන එක දිගට කියන්න වුණාම අපි ප්‍රධාන වශයෙන් වාමාංශික දේශපාලනයේ ගොබෙල්ස් ගැන අහලා තියෙනවා. ගොබෙල්ස් න්‍යාය තමයි සභානායක දුවනි බොරුව එක දිගට කියන්න කියලා ගොබෙල්ස් කියනවා එතකොට ඒක ඇත්ත වෙනවයි කියලා ඒක ඇත්ත වෙනවයි කියලා මේක සාමාන්‍යයෙන් අපි සමාජවාදී කොමියුනිස්ට් දේශපාලනය කරන කාලේ ගොබෙල්ස් ගේ න්‍යාය අපි අහලා තියෙනවා ඒ මොකද ඕනම බොරුවක් සියවතාවකට වැඩිය කියන්න එතකොට ඒක ඇත්ත කියලා පිළිගන්නවයි කියලා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තිබෙන තත්වයන් පිළිබඳව මා සම්බන්ධයෙන් තිබෙන ජනමතයත් මම කියන්නේ ඒක ගොබෙල්ස් න්‍යායට අනුව වෙච්ච දෙයක් කියලායි මම කියන්නේ. ඒ මොකද ඉතාම වැරදි විදිහට සමහර විට අනෝබෝධයෙන් සමහර විට ඇතැන් තිබුණු දේශපාලන වෛර පිරිමැහීම් මේ තත්වයන් තුල මම් පිළිබඳව බරපතල ලෙස වැරදි දිගින් දිගටම කතා කළා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියන්නට ඕන අපි වගේ සාමාන්‍ය පුද්ගලයින්ට නෙවෙයි මේ නිඳා අපහාස චරිත ඝාතන සමාජයේ ගල්මුල් බරපතල චෝදනා එල්ල වෙන්නේ බෞද්ධෙක් විදියට බෞද්ධයින් විදියට අපි දන්නවා බුදුන් වහන්සේ උන්වහන්සේගේ ධර්ම දේශනා කරන අවස්ථාවන්වලදී එක්තරා කලකදී ප්‍රදේශයේ ඉන්න ජනතාවගෙන් ආපු නිඳා අපහාස නිසා බුදුන් වහන්සේ වනගත වුණා. පාරිලෙය්‍ය වනයේට වැඩියා බුදුන් වහන්සේ මේ කරදර කරන කෑ ගහන නිඳා අපහාස කරන මිනිස්සු ඕන දෙයක් කරගත්තාවේ මම ටික කාලයක් වනගත වෙලා ඉන්නවයි කියලා බුදුන් වහන්සේ වනගත වුණා පාරිලෙය්‍ය වනයේට වැඩියා. ඒ වගේම අපි දන්නවා කිතුණු දහම පිළිබඳව කතා කරන විට
යේසුස්වහන්සේ කුරුසේ තියලා ඇන ගැහුවා. යේසුස්වහන්සේ කුරුසේ තියලා ඇන ගහපු එක මුළු ලෝකේ සෑම කෙනෙක්ම එදත් අදත් දන්නව. යේසුස්වහන්සේට ඒ කරපු විශාල උන්වහන්සේගේ ජීවිත හානිය දුන්න වදහිංසා ඒ සියල්ල අපි දන්නව. ඒක නිසා බුදුන් වහන්සේට කරපු නිඳා අපහාස යේසුස්වහන්සේව ඝාතනය කිරීම එවැනි සිද්ධීන් ගත් විට සමාජයේ ජීවත් වෙන අපි වගේ සාමාන්‍ය පුද්ගලයින්ට මේ කරුණු කාරණා අපි විශේෂයෙන්ම සෙලවිය යුතු නැත්නම් බිහිවිය යුතු එහෙම නැත්නම් සසලවිය යුතු කරුණු නොවේ කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මුළු ලෝකේම සමහර වෙලාවට වැරදි දේවල් ගලා යනවා ජනමාධ්‍ය තුල. අද ජනමාධ්‍ය ගත්තාම අපි දන්නවා ජනමාධ්‍ය පිළිබඳව බොහෝ වෙයි පොත්පත් ලියලා තියෙනවා. අපේ බන්දුළු ගුණවද්ද නැමිතුමා චිත්‍රපටියක් ගැව්වද ද නිව්ස් පේපර් එකේ හොඳට තියෙනවා ජනමාධ්‍ය කොහොමද අසාධාරණ විදිහට වැඩ කරන්නේ කියලා. මම පාස්කු කොමිෂන් එකට දවස් 9ක් ගියා. ඒ ගිය දවස් 9ේදී ඇතැම් ජනමාධ්‍ය කටයුතු කරපු ආකාරය හරිම කනගාටුදායකයි. මම දුන්නු සාක්ෂි වලට වඩා වෙනස් විදිහට බොහෝ විට වචන හසුරුවමින් ජනතාවට ඉතාම වැරදි මතයක් දුන්නා. බුදුන් වහන්සේ විශේෂයෙන්ම අපි දන්නවා වැඩ සිටින කාලය තුල පටාචාරා වගේ චරිත පිළිබඳව අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි අපි අහලා තිබෙනවා ප්‍රධාන වශයෙන්ම නගරසෝබණී වගේ චරිත අහලා තිබෙනවා. බුදුන් වහන්සේ ගණිකාවක් සමග සම්බන්ධ වෙලා සිටියයි. ඊට පස්සේ බුදුන් වහන්සේ ගණිකාව නගරසෝබණීව මරලා උන්වහන්සේ වැඩ ඉන්න පන්සලේම වත්තේ වැළලුවයි කියලා බුදුන් වහන්සේට විරුද්ධකම් කරපු අය කියලා බුදුන් වහන්සේට දන්නොදිත් හිටිය කාලයක්. ඉතින් ඒ වගේ බුදුන් වහන්සේගේ චරිතය පිළිබඳව කියන්නට පුළුවන් උන්වහන්සේට මොනතරම් නිඳා අපහාස ලැබුණද කියන කාරණාව. ඉතින් ඒක නිසා මම ප්‍රධාන වශයෙන්ම කල්පනා කළා මේ විවාදයට සහභාගී වෙලා එක් පැත්තකින් පාසු කොමිෂන් සභාව මා පත් කරපු අරමුණ, අනිත් පැත්තෙන් මම ආරක්ෂක ඇමතිවරයා විදිහට සිටි කාල සීමාව තුළ කටයුතු කරපු ආකාරය මේ කියන කරුණු පිළිබඳව කරුණු පැහැදිලි කිරීම වැදගත්යි කියන එක. අපි අද වෙන විට මේ පාස්කු කොමිෂන් සභාව වාර්තාව සම්බන්ධයෙන් දින 3ක් විවාද කරනවා මේ සභාව කල්තබන යෝජනාව. හැබැයි අපි දින 3ක් දැන් කතා කළත් මේ ගරු සභාවම මම හිතන්නේ නැහැ මේ ගරු සභාවේ කිසිම කෙනෙක් මේ මුළු වාර්තාව කියවපු කෙනෙක් ඉන්නවයි කියලා. මේ මුළු වාර්තාව කියවපු කෙනෙක් දැන් අපිට සභාගත කළා. අපි ඒවා ඒ සභාගත කරපු වාර්තාවේ කොටස් අපි කියෙව්වා. එතකොට අපි කාටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ මුළු වාර්තාවම කියවන්න. ඒක නිසා මුළු වාර්තාවම කියවන්නේ නැතුව විශේෂයෙන්ම මේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව කිසියම්ම කෙනෙකුට තමාගේ දැනුම බුද්ධි අවබෝධය සහ පරිණතභාවයේ තුල යම් නිගමන වලට ඒමට පුළුවන්කමක් නැහැ කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒක නිසා අපි මේ වාර්තාවේ කොටසක් විතරක් බලලා තමයි දැන් මේ 3 වෙනි දවසටත් අපි වාද විවාද කරන්නේ. ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන් මේ වාර්තාව පිළිබඳව කතා කරන විට බොහෝ වෙලාවට වැඩි පිරිසක් මේක කියවලා නැහැ, වැඩි පිරිසක් දැකලත් නැහැ. ඉතින් මේ පාස්කු සිද්ධිය පිළිබඳව කතා කරන විට ඒ සම්බන්ධයෙන් පසුබිම දැන් ප්‍රධාන වශයෙන්ම මේ වාර්තාවේ අපිට ලැබුණු කොටසේ තිබෙනවා වගවීම පිළිබඳව accountability. මේ වගවීම පිළිබඳව කතා කරන විට ගරු කථානායකතුමනි අපි ප්‍රධාන වශයෙන්ම මේ රටේ අවුරුදු 27ක් 28ක් යුද්ධයක් සමග බෝම්බත් සමග ජීවත් වෙච්ච පිරිසක් කියන එක අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ
युद्ध समग जीवात्ते पिरिशाक विदियट ए काल सीमाव गत्ताम अपि बोंब समग जीवात्ते मिनिस्सु जे आर जयवर्धन जनाधिपतिमागे सिट युद्ध अवसान करपु महिंद राजपक्ष मैतुमा दक्वा काल सीमाव मे रटे सतर दिग्भागे बोंब पिपिरुनु रट विनाश वुनु काल परिच्छेद विदियट अपि कौरुत् दन्नो एतकोट मेदी श्रीमा बोधिन वांसे असल सिटी उपासक उपासिकावंट एल्ल करन प्रहारेदी मोनतरम प्रमाणयक जीवित विनाश वुणा ए वगेम दलदा मालिगावट एल्ल करन लद बोंब प्रहारेदी ए वेच्च खेदजनक तत्वय ए वगेम तमाई महाबैंकुवट महाबैंकुव पुपुरवा हरीम एतुल यदा एलटीटी त्रस्तवादीन बरपतल मेच्च क्रियाकारकान जीवित कोच्चर विनाश उनाद एवागेम अपिट मतकाई मरदान महाबोंबे हवस वेडैरिला विशेषेम कार्याल सेवको यान विलावे सिय गणनके जीवित विनाश उना अरंतलाव भिक्षुघातने अरंतलाव भिक्षुघातने प्रधान वशेन्म अपि हदवात बोहोम ससल करपु सिद्धियक मुलु जनतावगेम ए वगेम गम्मुल जीवत्वेच्च जनताव एलटीटी त्रस्तवादीन सिय गणन कपला कोटला मरला दैम्म इतिन ए वगेम मट मतकाई अनुराधपुर गुवन तोट्टुपल्ले नवत्तला तिबुनु प्रहारक याना युद्धे करपु वेलावे ए प्रहारक याना कोटि सिय गणनक करन प्रहारक याना विशाल प्रमाणयक एक रैन एलटीटी त्रस्तवादीन विशेष अविल्ला विनाश करनु लबुवा ए एलटीटी त्रस्तवादीन विशेष ए करन लद विनाशेदी एदा ए हिटपु गुवन हमुदावे ए स्थाने बार हो गुवन हमुदापति हो कौरु हर हिटपु ए आरक्षावट ए आय संबंधें मम दन्न विदियट किसिंदु ओंट विरुद्ध परीक्षणयक पैवत्तुने नै एक त्रस्तवादी प्रहारयक विदियट रजय पिली अरगेन खाटी तुकला ए वगेम मट मतकाई तमुन्नासिलाट अपिट अपे युद हमुदापतिवर्या हमुदा मूलस्थाने सिटिन विट मरागेन मेरन कांतावक पमिनिला युद हमुदापतितुमा एतन पिपिरेव्वा बरपतल तत्वेकट युद हमुदापतितुमा एवकट हिटपु पत्तुना ए वगेम तमाई अपि गत्तुत प्रधान वशेन्म एकदा नवसी आसू तुणे खालुजूलिय वैनी सिद्धि एकदा नवसी आसू तुणे खालुजूलिय एवकट रजे हिटपु समहर एमतिवरु विसिन नायकत्वे दुन्न महा प्रचंड क्रियावक कियन एक रहसक नोवेई एतुल दमिल जनतावगे जीवित मोनतरम विनाश वुणाद मोनतरम ओउन्गे देपल विनाश वुणाद एक अंतर्जातिक वशयेन अपिट मोनतरम अलाभयक पाडुवक अगौरवयक ऐति वुणाद मे कियन तत्वयन प्रधान वशयेन्म सलकिय युतु वेनवा ए वगेम अपिट मतकाई प्रेमदास जनाधिपतितुमागे काले एक रैन नगनीर प्रदेशे पोलीसिवल एलटीटी प्रहारयक एल्ल वेला ए प्रहारयट एन्न कलिन ओउन्ट नियोग लबुनाई कियला कियान्ने यटत् वेन्नाई कियला पोलिस निलधारीन 800කට වැඩිය එක රැයක් තුල ඔවුන්ගේ ජීවිත විනාශ වුණා. එතකොට මේ සියලු තත්වයන් සැලකිල්ලට ගත් විට ප්‍රධාන වශයෙන් මේ වග වීම පිළිබඳව accountability පිළිබඳව අද කොමිෂන් සභාවේ තිබෙන නිර්දේශ එක් එක් කුජලින් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළොත් මූලික වශයෙන්ම ඔය සුද්ධ ප්‍රවති කාලයේ සිදුවෙච්ච සිදුවීම් ඒ තත්වයන් එක්ක එහෙමනම් ඒ කොමිෂන් සභාව අවශ්‍ය වෙනවා ඒ වගවීම පිළිබඳව චෝදනා පත්‍ර හදන්න අවශ්‍ය වෙනවා එහෙමනම් නමුත් ඒවා බරපතල ත්‍රස්තවාදී ප්‍රහාර ඒ නිසා මේ අපි මේ 2019 අප්‍රියල් 21 වෙනිදා සිදුවෙච්ච ත්‍රස්ත ප්‍රහාරය එයත් ත්‍රස්ත ප්‍රහාරයක් කියන එක පැහැදිලිව
තේරුම් ගත යුතු වෙනවා මේ කටයුතු වලදී ප්‍රධාන වශයෙන් මම මගේ ජනාධිපති ධූරය තුල විශේෂයෙන් වැඩ කටයුතු කිරීමේදී මම සඳහන් කරන්නට ඕන මම 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණයෙන් ජයග්‍රහණය කළා 9 වෙනිදා දිවුරුම් දීලා අපි කටයුතු කරන විට මගේ ඇමති මණ්ඩලයේ බහුතරයක සහයෝගය මට තිබුණේ නැහැ මේ රටේ ඕනෑම ජනාධිපතිවරයෙක් 1978 ව්‍යවස්ථාවේ ඉඳන් පත්වෙච්ච ඒ පත්වෙච්ච ජනාධිපතිවරයාට තමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අගමැතිවරයෙක් කියලා ඒ වගේම තමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඇමති මණ්ඩලයක් හිටියා තමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් තිබුණා නමුත් මට මගේ ඇමති මණ්ඩලයේ කොටසක් සමා සහයෝගය දුන්නේ බහුතරයක සහයෝගය ලැබුණේ නැහැ එතකොට ආණ්ඩුවක් විදියට ඒ තිබුණු තත්ත්වයන් සෑම කෙනෙක්ම දන්නවා ඉතින් මම මට කියලා මගේ ප්‍රතිපත්තිය එක්ක එකට යන අගමැතිවරයෙක් නැතුව ඇමති මණ්ඩලයේ බහුතරයක් නැතුව මට කියලා පාර්ලිමේන්තුවක් නැතුව මම අවුරුදු 5කට මාස 1කමාරක් අඩුවෙන් මේ රට අරගෙන ගියා නොයෙකුත් බාධාවන් මැද්දේ ඒ තුලදී බොහෝ වෙලාවට රටට අහිතකර දේවල් වළක්වන්න මම ගත හැකි සෑම පියවරක්ම ගත්තා මම එදා බොහොම පැහැදිලිව කිව්වා ජනාධිපති ධූරයේ අවසන් වෙලා යන තෙක්ම MCC ගිවිසුම් වගේ ගිවිසුම් ආපු වෙලාවේ ඒවට අත්සන් කරන්න කොහෙත් ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඒ දිගටම විරුද්ධ වෙච්ච කෙනෙක් ඇමරිකන් තානාපතිතුමිය මාව පුජ්‍යලික වහම් වෙලා කීප ගමනක් මට බොහොම තදින් ඒ ගැන ඉල්ලීම් කළා නමුත් මම කිව්වා මම ඉන්නකම් ඒක කොහෙත්ම ඒකට මම එකඟ වෙන්නේ නැහැ කියලා ඒ වගේම අපේ රජයේ ද අත්සන් කරපු සිංගප්පූරු ගිවිසුම බරපතල හානියක් ඇති කළා අපේ රටට ඒ සිංගප්පූරු ගිවිසුම මම නැවැත්තුවා විශේෂයෙන් මේ පිළිබඳව උගත් විද්වතුන්ගේ කමිටුවක් දාලා පරීක්ෂා කරලා බලලා ඒ සිංගප්පූරු ගිවිසුම අපි නැවැත්තුවා ඒක අහිතකර නිසා ඒ නිසා එවැනි බාධාවන් එක්ක තමයි ප්‍රධාන වශයෙන්ම මම කටයුතු කළේ ඒක නිසා අපිට අපි විසින් වැඩ කටයුතු කරගෙන යෑමේදී ඒ ඇතිවෙච්ච තත්වයන් තුල ඒ කෙසේ වෙතත් අපි රජයක් විදිහට ඒ ගැටුම් බාධාවන් මොනවා තිබුණත් අපි විශාල වැඩ කොටසක් රටට ඉෂ්ට කළා කිසිම රජයකට හොදක් අහන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අද තිබෙන ආර්ථික සමාජ දේශපාලන තත්වයන් ගත් විට කථානායකතුමනි සෑම රජයකටම දැඩි විවේචන එල්ල වෙනවා හොදක් අහන්න ඉතාමත්ම අමාරුයි අසීරුයි ඒක තමයි තත්වය ඉතින් ඒක නිසා මූලික වශයෙන් මම කියන්නට ඕනේ මම ඒ රජය කරන කාලේ ප්‍රධාන වශයෙන් ගත්තාම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා ඒ වගේම විදේශ සම්බන්ධතා ශක්තිමත් කරලා ඒ කටයුතු කළා මොර්ගහකන්ද කළුගඟ වැනි විශාල යෝජනා ක්‍රම මහින්ද රාජපක්ෂ මහත්මයාත් සමග අපි ආරම්භ කරුවේ මගේ කාලයේ පුළුවන්කම ලැබුණා ඉතාම සාර්ථකව ඒ කටයුතු අවසන් කරන්නට ඒ වගේම අපිට මතකයි අපි ආණ්ඩුව ඇවිල්ලා අලුතෙන්ම අවුරුදු 40ක් 50ක් කෑ ගහපු ඖෂධ පනත අපි සම්මත කෙරුවා අපිට අධිකරණයෙන් ඉඩ නුදුන්න විශේෂයෙන්ම දුම්බීම පිළිබඳව සිගරට් පැකට්ටුවේ අවවාද දෙන 160 අධිකරණයේ තීන්දුව අපි පාර්ලිමේන්තුවෙන් 90ක් කළා ඒ වගේ දේවල් කළා එතකොට පාසල් සිසුන්ගේ සුරක්ෂා මේ රක්ෂණ ආවරණය ඒ වගේම අපිට ලැබිච්ච ප්‍රධාන වශයෙන්ම 19 සුවසැරිය ගිලන් රට සේවය වැනි දැන් අද අපේ රටේ රජයේ සෞඛ්‍ය සේවය හා දෙවෙනි නෝන සේවයක් සුවසැරිය සේවයෙන් සිද්ධ වෙනවා ඒක නිසා අපි ඒ කාලය තුල මම කියන්නට ඕන මොන විදියේ විවේචන මොන මොන ප්‍රශ්න ආවත් අපි විශාල වැඩ කොටසක් ඒ කාලය තුලත් කළා මත්ද්‍රව්‍ය මර්ධනයට ජාතික සංහිඳියාවට පරිසර සංරක්ෂණයට අපි පුළුල් වැඩපිළිවෙලක් කළා මත්ද්‍රව්‍ය මර්ධනයේ වැඩසටහන් කරනවායි කියලා එහෙම නැත්නම් අපි අනිකුත් ජාතික සංහිඳියා සමගි වැඩසටහන් කරනවායි කියලා ජාතික ආරක්ෂාව දුර්වල වෙන්න නැත්නම් දෙවෙනි කොට කොයි වෙලාවකවත් අපි සැලකුවේ නැහැ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම විටම
गाते हैं कि सैम तीन दुआ तीरण्यात्म अरगत्ता देदास पहलवे मम जनाधिपति दूरे पत्ते नवरुद्धा देदास दास्यात दारु कथानायक तुमने देदास पहलव सा देदास दास्य काल परिच्छेद गत्वित लोके पुराम आईएस त्रस्तवादी प्रहार दैडिलेस इल्लेवित्त काल सीमा वक्के काल सीमा हो ऐनिसा अभी प्रधानमंत्री माध्य तुल देखा अभी तोड़तुरु लेबुना लोके पुरा आईएस त्रस्तवादीन परपतली विधियर त्रस्तवादी क्रियावल ये देनो ये त्रस्तवादी क्रिया वैद्यवित्त निसा देदास पहलवे सितम जाति का आरक्षक मानले दिवाम आरक्षक मानले नियोजने करन बुद्धि अध्यक्षक वरु हमदापति वरु आरक्षक लेकम पुलिस पति ये सियलु देना नियोजने वन पुलिस ये बार आमात्यांशे लेकम ये सियलु देना नियोजने वन आरक्षक मानले दी देदास पहलव देदास दाशे काल इंदलम एक का दिगटम हम वरिन्न वर की हुआ मैं लोके पुरा सिद्धिवेन आईएस त्रस्तवादींगे प्रहार गैन आप इसलिए के लिए मत पे नोने अपे रटे किसी अम्म आकारे किंग एवं दिया सिद्धिवी मट इधर नोते भी यही तुई एवं देवाल पीलीबंदो तुरु तुरु ती एनो आनं ए पीलीबंदो वक क्रियाकले ही तुई नीतिय क्रियात्मक कले ही तुई मामु उपदेश तुन्ने आरक्षक मानले ए नियोग निकुट करवे देदास पहलवे दाशे इंदला मेरठे आईएस त्रस्तवादी सिद्धुवीम लोके पुरा सिद्धुवन आकारेट जाम किसी विधेय का सिद्धुनो एवं वैलक्की में संधान गतवितु आवाज सीएलओ पीएवर गतवितु विकीयने का तो एक निशा माम पहेदीलो ज्ञान टोने बुद्धि आरक्षे का पुलिस संस्वल्टा ये बाबा आपी मामा आरक्षे का मान लेदी पाउंजले के बाद नितरम बहु विलावटे लोपुरा सिद्धुवेच्च सिद्धुवीम पिलिबंदव विमिसलिमत्वीम वगेम में अंतवादे ये वगेम सहरांगे त्रस्तवादे अंतवादेट गीला इलांगड़ त्रस्तवादेट दैन में सहरांट दिदास दाहते तमा गरु कतानायक तुमनी वरंतुवाक निकुत्कल्ला तीयेन्ने सहरां नत्तडंगुट गन्न एतकोट देदास दाहते सहरांट वारिंतु निकुट कल्ला दिए ने त्रस्तवादी एक विधि रने वे उन नगिनीर पलाते गेटुमा कतिगर गे ना ये गेटुमा तुल्ला वेच्च सिद्धिए दी ओह पैन लगी हिल्ला देदास दाहते सहरांट वारिंतु निकुट केरुवा तें वारिंतु वक निकुट कर वो पुज्जले एक अल्लने एक गरुवताना है कितुमन एक में जनाधिपति टाई तो अलग नहीं रटे वारिंतु कार्य उसावेली कोच्चर वारिंतु निकुट करने आते අපරාධකාරී ඉන්න වරෙන්තුණු කුට් කරනවා එතකොට අපරාධකාරී ඉන්න වරෙන්තුණු කුට් කරනකොට වරෙන්තුණු කුට් කරන අපරාධකාරීන්ගේ ලයිස්තුවක් ආරක්ෂක මණ්ඩලයට එන්නේ නැහැ මම හිතන්නේ ඒක සිය ගණන් නෙවෙයි සමහරවිට 1000 2000 ඊටත් වැඩිත් වෙන්න පුළුවන් රටේ වරෙන්තුණු කුට් කරපු අයගේ සංඛ්‍යාව එතකොට ඒක සාමාන්‍ය පොලිසියේ රාජකාරියක් ඒ වරෙන්තුවක් නිකුත් කරන කෙනෙක් අත්තන උකට ගැනීම එතකොට සහරාන්ගෙ හැසිරීම පිළිබඳව ඒ තිබෙන තත්ත්වයන් අන්තවාදී විදිහට හැසිරීම ඒවා පිළිබඳව සැලකිල්ල යොමු කරනා වගේම 2017 සිට වරෙන්තුවක් නිකුත් කරපු සහරාන් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි කියන එක විශේෂයෙන්ම මම පත් කරපු කොමිසම සොයා බැලිය යුතු කරනාවක් වෙනවා නමුත් කියන්නට ඕනේ ඒ සම්බන්ධයෙන් මම දන්න විදිහට ඊතරම් අවධානයක් යොමු වුණාද කියලා කියන්න බෑ මොකද කොමිෂන් වාර්තාව සම්පූර්ණයෙන් කියවලා නැති නිසා ඒ පිළිබඳව කියන්න පුළුවන්කමක් නැහැ ඉතින් ප්‍රධාන වශයෙන්ම සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා 2018 මැයි 19 වෙනිදා 2018 මැයි 19 වෙනිදා राज्य बुद्धि अध्यक्षवरया दीर्घ लिपियकिन एवकट सिटी नीति हा साम्य एमतिवरयाट तेरुं दीला तिबेनवा मम पोलिसिय बार अरगन मास हतराई मास हत अवुरुदु हतराक मगे अते नेवे कथानायकतुमने पोलिसिय दिबेन एवट 2019 डिसेंबर मासे तमा मम पोलिसिय बार गत्ते एवट 2019 डिसेंबर मासे इंदला अप्रैल 21 केनेकोट मास हतराई
එතකොට ත්‍රස්තවාදී ක්‍රියාද අන්තවාදී ක්‍රියාද ඒවා මර්ධනයේද ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගද ඒවා ඒ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් විසින් පවා ක්‍රියාත්මක කළ යුතු දේවල් අපේ රටේ පලාතකර ඩීආයිජී කෙනෙක් ඉන්නවා දිස්ත්‍රික්කයකට එස්එස්පී කෙනෙක් ඉන්නවා එතකොට පොලිසිය බුද්ධි අංශ ගණනාවක් තිබෙනවා පොලිසිය අපරාධ අංශ ගණනාවක් තිබෙනවා එතකොට 2017 වරින් තුනකුත් කරපු මිනිහා අරගෙනත් නැහැ මම 2019 ජනවාරි මම 2019 ජනවාරි මාසේ ආරක්ෂක මණ්ඩලයේදී කිව්වා මං ඇව්වා ඇයි සහරාන් අත්අඩංගුවට ගන්නෙ නැත්තේ මෙච්චර කියලා මම මේ පිළිබඳව පාස් කොමිෂන් සභාවට බොහොම පැහැදිලිව කිව්වා පාස් කොමිෂන් සභාවේ වාර්තාවල පටිගත කරපු ඒව මම කියපු දේවල් බොහොම පැහැදිලිව තියෙනවා එතකොට 2019 ජනවාරි මාසෙ මම කියලා තියෙනවා සහරාන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා මම අහලා තියෙනවා ආරක්ෂකංශ වලින් පොලිසියෙන් ඒ විදිහට මූලික වශයෙන්ම මේ කරුණ වලට අපි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තයි කියන එක කියන්නට ඕනේ ආරක්ෂක මණ්ඩලය තුල පමණක් නොවේ ගරු කතානායකතුමනි පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන් පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන් මම නීති පොලිසිය භාර ඇමතිවරයා විදියට වැඩ කරපු මාස 4 මම දන්න විදියට ඊට කලින් පොලිසිය භාරව හිටපු ලංකාවේ කිසිම ඇමතිවරයෙක් ඒ වැඩේ කළා නැහැ මාසික රැස්වීමක් තිබ්බා ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඒ මාසික රැස්වීමේ මේ සියලු දේවල් කතා කරනවා පොලිසියේ පරිපාලන ප්‍රශ්නත් කතා කරනවා සංවර්ධන කටයුතු කරා කරනවා නිලධාරීන්ගේ සුපසාධන කටයුතු කරනවා අපරාධ කුඩු මද්ද්‍රව්‍ය පාතාලය මේ හැම දෙම කතා කරනවා එතකොට සෑම මාසයකම මම පොලිසිය භාරව හිටපු හැම මාසයකම මම මේ රැස්වීම තියලා තියෙනවා දෙසැම්බර් මාසේ 2018 2019 ජනවාරි මාසේ පෙබරවාරි මාසේ මාර්තු මාසේ 2019 අප්‍රේල් මාසෙත් 8 වෙනිදා මම මේ රැස්වීම තියලා තියෙනවා ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ඒ තුල ප්‍රධාන වශයෙන්ම ඒ සියලු දේවල් සාකච්ඡා කරනවා අවශ්‍ය උපදෙස් දෙනවා ඉතින් ප්‍රධාන වශයෙන් මේ කරුණු සැලකිල්ලට ගත් විට මම කියන්නට ඕනේ මේ සියලු කරුණු අපි පාතාල මර්ධනය කුඩු මත් කුඩු ජාවරම් මර්ධනය අපරාධකරුවන් වැටලීම සම්බන්ධයෙන් ඒ කාලය තුල විශාල වැඩ කොටසක් කළා මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මමගෙන ගිය ජාතික වැඩපිළිවෙල පාසල් දරුවොත් එක්ක මේ රටේ සෑම කෙනෙක්ම දන්නවා එතකොට ඒ පාතාල මර්ධනය කුඩු මර්ධනය සිරගෙවල් වල ඇතිවෙන බරපතල පාතාල අපරාධකාරයින් විසින් මෙහෙයුම් ලබන නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා අපරාධ මේවා සම්බන්ධයෙන් අපි දැඩි ලෙස අවධානය යොමු කරමින් ඒ කටයුතු කළා එතකොට මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන විට මම පැහැදිලිවම සඳහන් කරන්නට ඕනේ දැන් 2019 අප්‍රියල් 21 සිද්ධියට සම්බන්ධ විශාල පිරිසක් මිය ගිය බව අපි දන්නවා මේ රටේ කවුරුත් දන්නවා 21 ඉඳලා සති 3ක් යනකොට ඒ සංවිධානයේට ඒ වෙලාවේ හිටපු ප්‍රචණ්ඩ ක්‍රියා කරපු ආයුධ තිබුණු බෝම්බ තිබුණු පුනෝවී මධ්‍යස්ථානයේ සියල්ල සොයාගෙන ඒවා විනාශ කරලා ත්‍රිවිධ හමුදාව සමඟ පොලිසිය සමඟ ගැටුම් වලට ආපු අය ඒ අය මැරුණා හොඟ දෙනෙක් දන්නවා ඒ වගේම අපේ පොලිසියේ SI කෙනෙක් රාලහාමිලා දෙන්නෙක් ඒ සිද්ධිවලදී ඔවුන්ගේ මේ ජීවිත නැතුව ගියා දෙමඩකොඩ ප්‍රදේශයේ වටලන්න ගිය වෙලාවේ බෝම්බයක් පුපුරලා ඒ අය මරණයට පත් වුණා එවැනි සිද්ධීන් ඇති වුණා එතකොට මේ තත්ත්වයන් වලදී මූලික වශයෙන්ම අද මේ නඩු දැමිය යුතුයි කියන කාරණේදී මම ප්‍රධාන වශයෙන්ම රජයේ අවධානය යොමු කරන්නේ මේ අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන් බරපතල ත්‍රස්තවාදීන් මේ බෝම්බ පුපුරපු 60 ගාණක් විතර ඉන්නවා ඒ අය සම්බන්ධයෙන් නඩු දැමීම තමයි මූලිකවම ක්‍රියා කළ යුත්තේ කියන එකයි මම කියන්නේ ඒ ත්‍රස්තවාදීන්ට නඩු දැමීම ප්‍රමාද වෙනකොට සමහර වෙලාවට ඒ අය වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න අය ඉස්සරහට එන්න පුළුවන් අනාගතේ ඉතින් ඒක නිසා මේ ත්‍රස්තවාදී
ක්‍රියාවලට සම්බන්ධ වෙච්ච බරපතල ත්‍රස්තවාදීන් අප්‍රියල් 21 ප්‍රහාරේ ඔවුන්ට නඩු දැමීම ප්‍රධාන වශයෙන් ඉක්මන් විය යුතුයි කියන කාරණාව මම මෙහිදී විශේෂයෙන්ම අවධානය කරනවා. ඉතින් ඒ අනුව මේ තත්ත්ව සියල්ලත් එක්ක මේ කරුණු සැලකිල්ලට ගත් විට මේ ඉස්ලාම් ත්‍රස්තවාදයේ පිළිබඳව අතීතයේ පිළිබඳව කතා කරන විට සාමාන්‍යයෙන් මම අන්තර්ජාලය තුලින් බලපු උතරතුරු අනුව 1979 ඉඳලා රට රටවල් වල විශාල වශයෙන් බෝම්බ පිපිරීම් ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. ඉතින් මේ කරුණ වලදී අපි දන්නවා බින් ලාඩන්ගේ අල්කයිඩා සංවිධානයේ ත්‍රස්ත ව්‍යාපාරය. ඒ වගේම බොකෝ හරාම් ත්‍රස්තවාදී. ඒ වගේම IS ත්‍රස්තවාදය. ඒකට මේ සියලු ත්‍රස්තවාදී ව්‍යාපාර සමග මුළු ලෝකයේම බලවතුන්ට මේ ත්‍රස්තවාදී ව්‍යාපාර වලින් සිදු කරන පිපිරීම් වළක්වන්න පාලනය කරන්න ඒ පිපිරීම් වෙන අවස්ථාවල් වලදී නොහැකි වුණා. ඒ කරුණු මූලික වශයෙන් සැලකිල්ලට ගත් විට අපි දන්නවා බින් ලාඩන් එදා ඇමරිකාවේ 2001 සැප්තැම්බර් 11 නිව්යෝක් මේ ට්වින් ටවර් ප්‍රහාරය මේ ට්වින් ටවර් ප්‍රහාරයේදී ඒ ප්‍රහාරය සිදුවෙච්ච හැටි මම හිතන්නේ කවුරුත් දන්නවා. ගුවන් යානා හතරක් ගියා ප්‍රහාරයට. ඒ ගුවන් යානා හතරෙන් ට්වින් ටවර් වලට ගුවන් යානා දෙකකින් ගැහුවා. අනික් ගුවන් යානේ පෙන්ටගනේට ගැහුවා. ඊළඟට හතරවෙනි ගුවන් යානය ඇමරිකන් ජනාධිපතිවරයා ඉන්න දවල මන්දිරයට වයිට් හවුස් වලට ගහන්න ගිහිල්ලා ඒ ගුවන් යානය කඩාගෙන වැටුණා. එතකොට ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට කලින් සති දෙකකට කලින් මේ ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු බුද්ධ්‍යංශ වලට තොරතුරු ලැබිලා තිබෙනවා කතානායකතුමනි. ඒ පිළිබඳව විශේෂයෙන්ම සඳහන් වෙන්නේ ඒ සම්බන්ධයෙන් පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව තුල. සැප්තැම්බර් 11 නොවැම්බර් 11 සැප්තැම්බර් 11 සැප්තැම්බර් 11 ඒ තිබෙනවා. ඉතින් ට්වින් ටවර් කොමිෂම බුද්ධ්‍යංශ සම්බන්ධයෙන් කතා කරලා තිබෙනවා. බලධාරීන් කීප දෙනෙකුටම දොස් කියලා තියෙනවා කොමිෂන් වාර්තාව. විශේෂම අනාගතයේ මෙවැනි ප්‍රහාර ආකාරයේ තස්ත ප්‍රහාර ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන ප්‍රධාන වශයෙන්ම සඳහන් කරනවා. ඒ වගේම ඒ කොමිෂම යෝජනා කරනවා ඇමරිකාවේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයක් තිබිලා නැහැ, ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයක්. ඒ වගේම මේ තර්ජන පිළිබඳ ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයක් ඇති කිරීමට එම කොමිෂම යෝජනා කරනවා. එතකොට පාස්කු කොමිෂමේ සිදු කළා මේ ආකාරයට නොවේයි. විශේෂයෙන්ම මෙහිදී මේ කොමිෂන් සභාව විශේෂත්වය තමයි මේ සැප්තැම්බර් 11 කොමිෂම ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ කිසිදු දේශපාලකෙක් හෝ කිසිදු බුද්ධි අධ්‍යක්ෂ ආරක්ෂක නිලධාරියෙකුට දඬුවම් නොදිය යුතුයි කියන කොමිෂන් සභාවේ වාර්තා වෙනවා. එසේ කිරීමට හේතු වශයෙන් ඒ අය දන්වන්නේ බුද්ධ්‍යංශ හෝ ආරක්ෂක නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දඬුවම් දුනහොත් අනිකුත් සේවාවන්වල ඉදී සිටින අය කඩාවැටේ ඔවුන්ගේ රාජකාරිය හරියාකාරව ඉදිරියේදී යුතු නොවේයි. ඒක නිසා වුන් දිරියන්නේ යුතුයි මෙවැනි කරුණවලදී කියලා මේ කාරණාව මෙහිදී සඳහන් වෙනවා. එතකොට මූලික වශයෙන් පාස් මේ ජනාධිපතිවරයාට හෝ රාජ්‍ය බලධාරියෙකුට එරෙහිව අපරාධ වගකීමක් ඇතිදයි කියලා ඒ කොමිසම කොහෙත්ම සොයා බලලා නැහැ රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලකයන් පිළිබඳව. ඔවුන්ට එරෙහි සිවිල් හෝ අපරාධ චෝදනා ගොරු කරන ලෙස නිර්දේශ කළත් නැහැ ඒ කොමිෂන් සභාව. ප්‍රහාරයට වග කීතු අය මහ මොලකරුවන් පිළිබඳව කොමිෂන් වාර්තාව අනාවරණය කරලා තිබෙනවා. එතකොට විශේෂයෙන් මම පාසු කොමිෂන් සභාවට ඔක්තෝබර් 5 වෙනිදා සාක්ෂි දෙන විටත් මේ පිළිබඳව සඳහන් කළා. මේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව ජනාධිපති ජෝර්ජ් බුෂ්
ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් කියපු දේ මේ පාපකාරී ක්‍රියා පිටුපස සිටිනාය සෙවීම දැන් සිදු වෙනවා අපේ බුද්ධිහා නීති බලගැන්වීම ප්‍රජාවන් ඔවුන්ගේ සම්පත් පූර්ණ යොදා ගැනීම මීට වගකීමත් සොයාගෙන යුක්තිය පසඳලීමට මම විධාන කර තිබෙන්නේ මේ අපරාධකල ත්‍රස්තවාදීන් හා ඔවුන් රකින අයට වෙනසක් අප පෙන්වන්නේ නැහැ මේ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ඒගත් ක්‍රියාමාර්ගයම තමයි කතානායකතුමනි මම පාස්කු ප්‍රහාරයේදී කොමිෂන් පත් කරමින් මම බලාපොරොත්තුනේ කියන කාරණාව සඳහන් කරන්නට ඕනේ ඒ ඇමරිකාවේ ප්‍රහාරය ඊළඟට 2005 ජූලි 7 වෙනිදා ලන්ඩන් ප්‍රහාරය මේ වාර්තාව ත්‍රස්ත ප්‍රහාරයට අදාළව බුද්ධි සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කරන අතර ලන්ඩන් වල පත් කරපු කොමිෂමත් මේ සම්බන්ධයෙන් මූලික වශයෙන්ම මේ සම්බන්ධයෙන් කොමිෂම පත් කළා මේ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියෙත් එතකොට ඒ වාර්තාව කියනවා මේ වාර්තාව මගින් ත්‍රස්ත ප්‍රහාරයට අදාළව බුද්ධි සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කරන අතර ත්‍රස්ත ප්‍රහාරයේ වළක්වා ගැනීමට අදාළ වන බුද්ධි තොරතුරු නොසලකා හරිනු ලැබුවේද නැතිනම් ප්‍රමාණවත් එක් අවධානයක් යොමු නොකළේද ප්‍රහාරයට පෙර බ්‍රිතාන්‍ය තර්ජන සම්බන්ධ අනුතුරුදායක මට්ටමේ ලිහිල් කළේ ඇයි මෙමගින් කුමන බලපෑමක් සිදු වුණේද ප්‍රහාරයේ පදනම් කරගෙන අපට උගත හැකි පාඩම් මොනවාද යන්න අනාවරණය කර ගැනීම සහ ඉදිරියේදී මෙවැනි තර්ජන වළක්වා ගැනීම ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම තමා ඒ කමිටුව කළා තිබෙන්නේ මම ගරු කතානායකතුමනි මෙතනදී විශේෂයෙන්ම මේ සැප්තැම්බර් 11 ඇමරිකන් ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ඒ කොමිෂන් වාර්තාවේ සාරාංශයක් මේක විධායක සාරාංශයක් එක්සිකියුටිව් සමරි එකක් ෆයිනල් රිපෝට් ඔෆ් ද නැෂනල් කොමිෂන් ඔන් ටෙරරිස්ට් ඇටැක් අපෝන් ද යුනයිටඩ් ස්ටේට්ස් මේක මම සභාගත කරනවා මේක හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා එතකොට මම ලන්ඩන් ප්‍රහාරය ගැන කිව්වා ඊළඟට පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරය 2015 නොවැම්බර් මාසේ කතානායකතුමනි 2015 නොවැම්බර් මාසේ පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරයට කොමිසමක් පත් කෙරුවා ප්‍රංශ රජය ඒ කොමිසමේ සභාපති ජෝර්ජ් ෆ්‍රෙන්ච් සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරකයන් සියලු දෙනාම රජයේ බලධාරීන් හොඳින් දැන සිටි නමුත් ඒ ගැන එකිනෙකා අතර තොරතුරු හොමාර නොතු වූ බව කොමිසමේ නිගමනයේ බවයි ශ්‍රී ලංකාවේ සිදු වූ දේද මේට සමානයි කියලයි අපි කියන්නේ කොමිසමේ සභාපති තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ වරදකරුවන් කවුද කියා සෙවීමට තම කොමිසම අරමුණ නොවන බවයි ශ්‍රී ලංකාවේ දැඩි ඉල්ලීම නැත්නම් අපේ කොමිෂන් සභාවේ ඉල්ලීම ඒකයි විශේෂයෙන්ම ඇමරිකාවේ වගේ ජාතික ප්‍රතිස්ථාපිත මධ්‍යස්ථානයක් අපේ රටට පිටුවෙම ඉතාමත්ම අවශ්‍යයි කියන එක මම සඳහන් කරන්නට ඕනේ ඒ වගේම තමයි මේ පගේ ප්‍රහාරයක් ඇති වුණා කතානායකතුමනි 2019 මාර්තු 15 නවසීලන්තේ ක්‍රයිස්ට් පල්ලියේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මේකටත් කොමිසමක් පත් කෙරුවා නවසීලන්ත රජය ඒ නවසීලන්ත රජය පත් කරපු කොමිසම ගිනියාවි බලපත්‍ර නිකුත් කිරීම රජයේ අධිකාරී අසමත් බව සහ ඉස්ලාම් අන්තවාදීන්ගෙන් එල්ලවන තර්ජන සම්බන්ධයෙන් අවශ්‍ය සම්පත් යොදාගත් ආකාරයේ දෝෂ සහිත බව අනාවරණය කළා වෙනස් වේ සිදු වූ ශේෂ්ඨ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා උගත හැකි පාඩම් පිළිබඳව කොමිසම කරුණු ඉදිරිපත් කළා එහෙත් ත්‍රස්ත සැලසුම් හඳුනා නොගැනීම සහ ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන කොමිසම රජයට වරද පැටවුවේ නැහැ මේ නවසීලන්ත කොමිසම මම බොහොම පැහැදිලිව කියන්නට ඕන ගරු කතානායකතුමනි බොහෝ අයගේ මතයක් මම කිව්වා සමාජගත කරලා තිබෙනවා එදා මගේ ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක් මම කිව්වේ මේ මහා ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ ඛේදවාචකය එදා මගේ ආණ්ඩුවේම මටත් ගහන්න ගත්තා මගේ ආණ්ඩුවේම ඇතුලෙන් ඒ වගේම විපක්ෂයෙන් මට ගහන්න පටන් ගත්තා ජනමාධ්‍ය ඒ හැමතැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා මේ තොරතුරු ලැබිලා තිබෙන්නේ කතානායකතුමනි කවුරුත් දන්නවා විදේශ බුද්ධි අංශයකින් 2019 අප්‍රේල් මාසේ 4 වෙනිදා එතකොට අප්‍රේල් මාසේ 4 වෙනිදා ලැබිච්ච මේ තොරතුරු ඊට පස්සේ වරින් වර බුද්ධි අංශ වලට ලැබිලා තිබෙනවා එතකොට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා ඔහුගේ වගකීම ඉටු කරමින් ප්‍රධාන වශයෙන්ම
ආරක්ෂක ලේකම්ට පොලිස් ප්‍රතිට මේ පිළිබඳව දන්වලා තිබෙනවා. ඒ අය අතරේ ලිපි හුවමාරු වෙලා තිබෙනවා. මම 2019 අප්‍රියල් 16 මම පිටරට ගියා. පිටරට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගියේ මම. එතකොට ඒ 2019 අප්‍රියල් 16 වෙන විට මේ සම්බන්ධයෙන් වරින් වර තොරතුරු ඒ අංශවලට තොරතුරු ගණනාවක් ලැබිලා තිබෙනවා. එතකොට ඒවා මම දැනගත්තේ මේ ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච පළවෙනි සාකච්ඡාවලදී ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී. එතකොට මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මම මේ රටේ ජනාධිපතිවරයෙක් විදියට අවුරුදු 54ක දේශපාලන ජීවිතයක් මගේ නොකැලැල්ව මම අවංකව රටට සේවය කරපු කෙනෙක් විදියට මම මානව සමාජයට මිනිසුන්ගේ රටට මගේ දේශයට ආදරය ඇති කෙනෙක් විදියට එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් කතානායකතුමනි මම බ්ලේක් එකක් නෙවෙයි. මම ඒ විදිහේ නොදියුණු මිනිහෙක් නෙවෙයි. මම හොඳට පොතපත කියවපු හොඳට දේශපාලනේ හදාරපු දීර්ඝකාලීන දේශපාලන අධ්‍යක්ෂින් තිබෙන ජාතික ආරක්ෂක මණ්ඩලයේ මට අලුත් තැනක් නෙවෙයි ජනාධිපති වෙන්න කලින් මම විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මම එතුමියගේ ජාතික ආරක්ෂක මණ්ඩල වලට වරින් වර ඇතැම් අවස්ථාවල මාව කැඳවලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ යුද්ධය කරන කාලේ වරින් වර එතුමාගේ ආරක්ෂක මණ්ඩල රැස්වීම වලට මාව වරින් වර කැඳවලා තිබෙනවා. කවුරුත් දන්නවා රහසක් නොවේයි ප්‍රභාකරන් මැරිච්ච අවස්ථාව වෙන විට අවසාන සති දෙකේ යුද්ධේ මහින්ද රාජපක්ෂ මහින්තුමාට යන්න වුණා ජාත්‍යන්තර සමුළුවකට එතුමා මගේ හිතන්නේ ජෝදානයට ගියේ. එතකොට ඒ වෙලාවේ වැඩ බලන ආරක්ෂක ඇමති විදිහට හිටියේ මම. ඉතින් ඒක නිසා ආරක්ෂක මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් මට ජනාධිපතිවරයා වෙන්න කලින් හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ අවබෝධය තුල මම කටයුතු කළා වගේම මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මේ වරින් වර ලැබਿੱච්ච තොරතුරු මම කිසිසේත්ම මේ මහා ඛේදවාචකයෙ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ ජනාධිපති කතානායකතුමනි. ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. රටට එවැනි විපත්තියක් සිද්ධ වෙනවයි කියලා ජනාධිපතිවරයා දැනගෙන ජනාධිපතිවරයා මගහරින කෙනෙක් කියලා කවුරු හරි කියනවා නම් මම හිතන්නේ ඒක කාගේ හරි ඒ කියන කෙනාගේ මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. මේ මොකද රට ගැන ජනතාව ගැන තිබෙන ගෞරවය ආදරය රටේ රාජ්‍ය නායකයා විදියට සේනාධිනායකයා විදියට ආරක්ෂක ඇමතිවරයා විදියට ඒ වගකීම කොහෙත්ම මේ පැහැර ඇහැරලා මම මේ පිටරට දුවන මිනිහෙක් නෙවෙයි. නමුත් ඉතාම වැරදි විදියට මේක සමාජගත කළා ජනගත කළා. මම කලින් කිව්වේ ඒකයි මගේ මාණ්ඩුවේ දා ඇමතිවරු දෙතුන් දෙනෙක් තමයි මේ වැඩේ කෙරුවේ. ඒකෙන් තමයි රටේ මතයක් ඇති වුණේ. ආ මෙයා මේක මේ දැනගෙන තමයි මේ සද්ද නැතුව ඉඳලා තියෙන අවශ්‍ය පීවර අරගෙන නැහැ කියලා. මට ඒ අවශ්‍ය තොරතුරු දුන්නා නම් මම කාදිනල් උන්නාසිර දන්වලා දේවස්ථාන වලට දන්වන්න කොළඹට ඇඳිරි නීතිය දාලා ඒ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා. ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වත් නැදත් ඒ අවශ්‍ය නියෝග නිකුත් කළා. ඒ අවශ්‍ය ස්ථාන වලට ආරක්ෂාව සලසලා හෝටල් වලටද දේවස්ථාන වලටද අනික් මහජන යන තැන් වලද ඒ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා. පාස්කු කොමිෂන් සභාවේ ගරු කතානායකතුමනි කිසිම සාක්ෂියක් දීලා නැහැ මට මේ තොරතුරු දුන්නයි කියලා කිසිම කෙනෙක්. ඉතාම වැරදි මත සමාජයේ තියෙනවා. ඉතාම වැරදි මත සමාජයේ තිබෙනවා පාස්කු කොමිෂමේ සාක්ෂි දීලා තියෙනවායි කියලා මම මට මේ තොරතුරු දුන්නයි කියලා. කිසිම කෙනෙක් කියලා නැහැ. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා, පූජිත ජයසුන්දර මහත්මයා පොලිස්පති, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහත්මයා, ජාතික බුද්ධි අධ්‍යක්ෂක සිසර මෙන්ඩිස් මහත්මයලා ඒ සෑම කෙනෙක්මත් සාක්ෂි දුන්නා. දීර්ඝ වශයෙන් සාක්ෂි දුන්නා. කිසිම කෙනෙකුගේ කියලා නැහැ කොමිෂමට අපි ජනාධිපතිවරයාට මේක දැන්නුවයි කියලා. ටෙලිෆෝන් කළා හරි කිව්වයි කියලා කිසිම කෙනෙක් කියලා නැහැ. එතකොට මම අප්‍රියල් 16 විදේශගත වෙලා විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. ඒ ගන්න අවස්ථාව තමයි අප්‍රියල් 21 මේ සිද්ධිය සිද්ධ වුණේ. එතකොට අප්‍රියල් 2021 අප්‍රියල් 2021 කතානායකතුමා මම රෝහල් ගත වෙලා හිටියේ. ඒ රෝහල් ගත වෙලා හිටපු අවස්ථාවවලදී මෙහෙන්
දුරකථන ඇමතුම් අරගෙන තියෙනවා කියන්න. නමුත් අපේ රෝහල් වලට වඩා ඒවැ නීති රීති බොහොම තද බලයි. මාව මේ රෝහල ඇතුලේ මේ මැෂින් වල ඉන්නකොට ඒ ප්‍රතිකාර කරනකොට මංගාවට කාටවත් කිට්ටු වෙන්න එන්න දුන්නේ නැහැ. එතකොට මේ අප්‍රියල් 21 සිද්ධිය වුණාම මම මේ සිද්ධිය මට මෙහෙන් දැනගන්න ලැබුණා. මගේ ජනාධිපති ලේකම් පොලිස්පති රනිල් වික්‍රමසිංහ ආගමතුමා ඒ සියලු දෙනා මට දැනුම් දුන්නා. ඒ අතරේ අපි පැය ගාණක් වරින් වර ටෙලිෆෝන් එකෙන් සාකච්ඡා කරමින් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම එතනින් එහාට මෙහෙයුම් කරන ආකාරය වහාම අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම විනාශ කිරීම ඒ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ඒ සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඒ අවශ්‍ය උපදේශ ගත්ත උපදේශ දුන්නා. අප්‍රියල් 21 රෑ කොළඹට ආවා මම. ඔබතුමා ඔබතුමා ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා කිව්වා ඔබතුම මේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා විදේශගත වෙනකොට යුද්ධ අවසන් මොහොතේ ඔබතුමාට වැඩ බලන ආරක්ෂක මැතිතුමෝ බාර දීලා ගියා කියලා. ඔව් මට ගැටලුවක් තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා විදේශගත වෙන වෙලාවේ ඇයි ඒක තව වැඩ බලන්න කවුරු හරි පත් කරලා නොගියේ කියන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක පිළිබඳව ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්ද? හරි. කථානායකතුමනි, මහින්ද රාජපක්ෂ මැතිතුමා යන වෙලාවේ රටේ යුද්ධයේ ප්‍රබලම අවස්ථාව රටේ යුද්ධයේ ප්‍රබලම අවස්ථාව නිසා ආරක්ෂක වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙක් සිටිය යුතුයි. නමුත් මම මේ දින හතරකට යන එකේ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හිටියා. එතකොට රාජ්‍ය ආරක්ෂක ඇමති මගේ ජනාධිපති ලේකම් මෙවැනි තත්වයක් ඇති වුණාම කිසිසේත්ම ඒ අවශ්‍ය කටයුතු කිරීමේ අවහිරතාවයක් කිසි කෙනෙකුට තිබුණේ නැහැ. සාමාන්‍ය පොලිසිය රාජකාරිය, සාමාන්‍ය ආරක්ෂක අංශවල රාජකාරිය ඒ කටයුතු කිරීමට කිසිම බාධාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ තත්වේදී මම අප්‍රියල් 21 ලංකාවට තව විනාඩි 10යි ඔබතුමාට ඉතුරු වෙලා තියෙනවා. හොඳයි. අප්‍රියල් 21 මම ලංකාවට ආවේ. අප්‍රියල් 21 ඇවිල්ලා උදේම ආරක්ෂක මණ්ඩල රැස්වීම තිබුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහත්මයාගේ සභාපතිත්වයෙන් විශේෂ පරීක්ෂණ කමිටුවක් වහාම පත් කළා. සති දෙකක් ඇතුළත වාර්තාවක් දෙන්න මේ සිද්ධිය මේ විදිහට උනේ ඇයි කියලා. ඒ වගේම තමයි මම සඳහන් කරන්නට ඕනේ කාඩිනල් උන්නාන්සේ, ගරු රංජිත් මෙල්කම් කාඩිනල් උන්නාන්සේ, ඒ වගේම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ හැම පාර්ශවයේ ඉන්න කතෝලික මැති ඇමතිවරු ඒ සියලු දෙනා දැඩි ඉල්ලීමක් එදා මගෙන් කළා මේ කොමිෂන් සභාව පත් කරන්න කියලා. එතකොට ඒ අනුව තමයි මම මේ කොමිෂන් සභාව පත් කළේ. කොමිෂන් සභාවේ ගැසට් නිවේදනයේ තිබෙනවා මේ කොමිෂන් සභාවේ අරමුණු මොනවද කියන කාරණාව. එතකොට මේ කරුණ අපි විවිධ අංශවලින් සැලකිල්ලට ගන්න විට මේ තත්වයන් කොමිෂන් සභාව පාස්කු ප්‍රහාරය මේ කටයුතු වලදී කියන්නට ඕනේ. මේ පසුගිය දිනක Sunday morning leader පත්‍රයේ තිබුණා විශේෂයෙන්ම දේශපාලන විග්‍රහයක් කරලා මේ සම්බන්ධයෙන් මේ ඒ ලේඛකයා දිනේෂ් තොඩංගුර ලේඛකයා ඔහු කියනවා මගේ අවසාන නිගමනය වන්නේ පාස්කිරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් ජාත්‍යන්තර ප්‍රවේශයක් එකී විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා දෘෂ්ටියක් සහිතව ක්‍රියා කළ බවක් ප්‍රදර්ශනය නොකරන බවයි. එසේ නොමැතිනම් කොමිසමට උපදෙස් දුන් විශේෂඥයින් අවශ්‍ය මඟ පෙන්වීම ලබා දී නැති බවයි කියලා මේ මාධ්‍යවේදියා සඳහන් කරනවා. එබැවින් ජනාධිපති කොමිසම ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනය කිරීමේදී කොමිසම සතුව තිබිය යුතු ආධ්‍යාත්මයක් සහිතව සිටි බවක් පෙන්වුම් නොකරයි. අපි ත්‍රස්තවාදය පිළිබඳව අපේම ක්‍රමයකට කටයුතු කරන බවට වැරදි පණිවිඩයක් මේ නිසා ලෝකයට ලැබීමයි. කෙසේ වෙතත් පාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් කවුදයි අපි තවමත් නොදැනිමු. ජනාධිපති කොමිසමද එය දැන සිටියේ නැත. එතකොට ගරු කථානායකතුමනි, මේදී මේ කොමිෂන් වාර්තාව අනුව රජයේ නිලධාරීන්, බුද්ධි නිලධාරීන් 10ක් 12ක් වගේ පිරිසකට විශේෂයෙන්ම යම් යම් නිර්දේශ තියෙන ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව මේ
කරුණවලදී මූලික වශයෙන් මම නැවත නැවතත් සඳහන් කරන්නේ අප්‍රියල් 21 වෙනිදා සිදුවීමේදී අත්අඩංගුවේ සිටින ඒ බරපතල ත්‍රස්තවාදීන්ට වහාම අවශ්‍ය පියවර ගත යුතුයි කියන එකයි අනික් කාරණේ තමයි කතානායකතුමනි මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ විදේශ බුද්ධි සේවා බලවත් රටවල් වල ඇමරිකාව සිංගප්පූරුව එංගලන්තේ ඉන්දියාව බලවත් රටවල් වල බුද්ධි විශේෂඥෝ ගණනාවක් කණ්ඩායම් ගණනාවක් ආවා ඇවිල්ලා මෙහෙ පරීක්ෂා කළා හැබැයි මේ එකම බුද්ධි විශේෂඥෙක්වත් තමන්ගේ වார்த்தාවක් දීලා නැහැ රටට මේ සිද්ධිය පිටිපස කවුද හිටියේ ප්‍රධාන මහමුලකරු කවුද ඒ වගේම විදේශ සම්බන්ධතා තිබුණාද ඒ කියන කරුණු කිසිවක් මම දන්න විදිහට එකම බුද්ධි විශේෂඥෙක්වත් දීලා නැහැ එතකොට ඒ වார்த்தා ලැබිලා නැහැ මම මේදී ප්‍රධාන වශයෙන්ම මේ කොමිෂම පත් කළ පුජ්‍යලයා විදිහට කොමිෂමේ ඇතම් කරුණු රාශියක් තිබෙනවා ඉතාමත් වැදගත් කරුණු රාශියක් කොමිෂමේ තිබෙනවා ඒක බොහොම පැහැදිලිවම කියන්නට ඕන ඒ වැදගත් කරුණු රාශිය රටේ ජාතික ආරක්ෂාවට වැදගත් වෙනවා මම මේ කොමිෂමට මම යන්න කලින් මගේ නීතිවේදීන් මේ රටේ ඉන්න ඉතාම සුප්‍රසිද්ධ දක්ෂ නීතිවේදීන් මට කිව්වා කොමිෂමට යන්න එපා කියලා නමුත් මම කොමිෂමට ගියා මම ඒ නීතිඥ මාත්‍රුන්ට කිව්වා මම කොමිෂමට යෑම මගේ හැටියොත් ඒක සදාචාරාත්මක නෑ මම්පත් කරපු කොමිෂම ඒක නිසා මගේ හෘද සාක්ෂියට එකඟව විවෘතව කොමිෂමේ අරමුණු ඉෂ්ට කර ගැනීමට මම සහයෝගී දීමට මම යනවා මේ පිපතපත් වෙච්ච ජනතාවගේ විඳිතින්ට සාධාරණත්වයේ ඉටු වේ යුතුයි මියගේ පවුල් වලට ඒ අතපය නැතුව ආබාධිත වෙච්ච ඒ සියලු දෙනා වෙනුවෙන් මම කොමිෂමට යන්න කියලා විශේෂයෙන්ම සඳහන් කළා එතකොට අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ කතානායක තුමනි මර්ධනය කිරීම රජයක පොදු වගකීමක් ඒක රජයේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඇමතිවරයෙක් එහෙම නැත්නම් නිලධාරීන් විදියට කීප දෙනෙකු නෙවෙයි මේ ප්‍රහාරය පිළිබඳව මූලික වශයෙන්ම රජයේ විදියට ඒ සාමූහික වගකීම ගත යුතුයි ඒ සාමූහික වගකීම ගැනීමේදී මේ සිදුවෙලා තිබෙන දුර්වලකම් කොහෙද සිදුවෙලා තියෙන්නේ කියන එක ඒක වෙනම පරීක්ෂා කරලා කටයුතු කිරීම මේම අවශ්‍ය දෙයක් ඒ වගේම කතානායකතුමනි මම සභාගත කරනවා මෙහිදී IS මේ ත්‍රස්තවාදීන්ගේ ආරම්භක ප්‍රහාර සහ වැදගත් සිදුවීම් රාශියක් ලෝකයේ තුල සිදුවෙච්ච ලෝකයේ පුරා කරන ලද බරපතල අපරාධ ම්ලේච්ඡ ක්‍රියාවන් මම සභාගත කරනවා මේක හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරන ලෙස ඉල්ලා සිටිනවා ඒ වගේම ලෝ පුරා ත්‍රස්ත සිදුවීම් දින වකවානු සහිතව 1979 නොවැම්බර් 20 සවුදි අරාබියේ මක්කම ග්‍රෑන්ඩ් පල්ලිය අල්ලා ගැනීම තමා මුලින්ම කරලා තිබෙන්නේ එතකොට දැන් සාමාන්‍යයෙන් අවුරුදු 40කට වැඩි අන්තර්ජාලයෙන් මම දකින ත්‍රස්ත ප්‍රහාර විශේෂයෙන්ම ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ එතකොට ලෝ පුරා සිදුවීම් සහිත මේ වார்த்தාවත් මම සභාගත කරනවා ඒක නිසා ඇමරිකන් කොමිෂන් සභාවේ වார்த்தාවත් ලෝ පුරා ත්‍රස්ත සිදුවීම් ඒ වගේම මේ පිළිබඳ පුළුල් ලෙස කරුණු තියෙන මේ සියලු වார்த்தා මම සභාගත කරනවා ඒ සභාගත කරනා වගේම ගරු සභාවෙන් මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම සංවේදීව නාස්තිකව ක්‍රියා කිරීම වෙනුවට අපි එක රටක් දේශයක් එක ජනතාවක් විදියට කිසිඳු ආගමික ભેදයකින් භාෂා ભેදයකින් වැඩ කරන්නේ නැතුව මූලික වශයෙන්ම මේ රටේ ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් සලකමින් මේ එන ප්‍රශ්න දැන් මේ ත්‍රස්ත ප්‍රහාරයේ සිදු වුණා වගේම අපි දන්නවා ලෝකේ කිසිම බලවත් රටකට කියන්නට පුළුවන්කමක් නැහැ ලෝකේ කිසිම බලවතෙකුට IS ත්‍රස්ත ප්‍රහාරයක් ඒ තමන්ගේ රටට නැවත එල්ල වෙන්නේ නැහැයි කියලා. දැන් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක මම හිතන්නේ ලෝකේ විශේෂයෙන්ම මේ පහුගිය අවුරුද්ද තුල ඒගොල්ලන්ගේ නිහඬතාවයන් තිබෙනවා. නමුත් යම් යම් ස්ථානවල ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් අපිට ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලපුවාම පෙන්눔 කරනවා. ඒ නිසා අපේ රටේ නැවත මෙවැනි ප්‍රහාරයක් එල්ල නොවීම සඳහා විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් අවශ්‍ය ආයතන ශක්තිමත් කරමින් ජාතික ආරක්ෂක මණ්ඩලය විවස්ථාපිත නීත්‍යානුකූල ආයතනයක් කිරීම ඉතාමත්ම අවශ්‍යයි ආරක්ෂක මණ්ඩලය විවස්ථාපිත ආයතනයක් නෙවෙයි
ආරක්ෂක මණ්ඩලයේ කතානායකතුමනි 1999 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය යුද්ධ තියෙන කාලේ හදිසි නීති යටතේ ගැසට් නිවේදනයකින් ගැසට් කරලා තියෙනවා ඊළඟට හදිසි නීතිය අවසන් වුණාම 2011 ආරක්ෂක මණ්ඩලයේ ගැසට් නිවේදනයෙන් අවලංගු වෙනවා ඒක නිසා මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විවස්ථාපිත නීත්‍යානුකූල විධිමත් ආරක්ෂක මණ්ඩලයක් විශේෂයෙන්ම සකස් කිරීම අවශ්‍යයි කියන එක මම සඳහන් කරමින් මේ රටේ මේ ඇතිවෙච්ච ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අප්‍රේල් 21 2019 නැවතත් කිතුණු ජනතාවට විශේෂයෙන්ම ලක්වැසි ජනතාවට මගේ බලවත් සංවේගය කනගාටුව නැවත නැවතත් ප්‍රකාශ කරමින් මේවා වළක්වගෙන සාමකාමී නිදහස් සාධාරණ සමාජයක යුක්තිගරුක ජීවත් වෙන මිනිසුන්ට නිදහසේ සතුටින් ජීවත් වීම සඳහා සමාජයක් ගොඩනගමු කියන ගෞරවණීය ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා ස්තුතියි।